දිමලියන්න සම දිනේ දාගන්න 2021 10 වෙනි මාසේ 25 8 වසර සමදීපාද ත්‍රිකෝණ දානපතේ සමදීපාද ත්‍රිකෝණ කියලා ලියන්න එපා ඒ මාත්‍රකාව ටියුට් එකේ තියෙනවා ආ ගගුලි දැකගල් හරි अब यार मैसेज एक अगला प्यारिंग करो गी में नहीं रहने आ अदर नंबर ते होंडा एक अंगुली टो कोण करता काम बेला तीन आमद अब ते मामा तीरने करा मगे पांती सीएलुम गैनुला माइंट हरे लबन मासे ट्यूट्टे का समग कोण्ड बूल लगा को कोण्ड कट्टा एवी मट तीरने करला दिया एक होंदा अदहासाक नेद नत्तम पुदे केसा कलापे कड़ा दागिन माई अद सांसरे नेत में अद होंदा आई नत्ता वे नदट पुदे आई इन्न में कोंडे थी इन्ने आई हाक्के पैटलेना कोंडे समाहर गयाला में पुदे कोंडे हाक्के पैटलेना हरने राइट कोल्ला अंत मुकुद नंद गेरा කොල්ලන්ටින් අමුඩ ලේන්සුවක් තමයි එවන්න තියෙන්නේ. හරි. රයිට්. මෙන්න පුතේ අපි පටන් ගමු ටක් ගාලා. පුතේ පිටු අංකයේ 8 page number 8 page number 8. තිනුරි page number 8. page number 8. පුතේ අපි සමදීපා ත්‍රිකෝණ කරේ නෑ නේද? කරේ නෑනේ. පුතේ ඉස්සෙල්ලා මේක යන්නේ රතු පාට පෑනෙන් ලියන්න. පාද දෙකක් පමණක් සමාන වන ත්‍රිකෝණ ත්‍රිකෝණ ඇඳල් ඇඳේ සමපාද ත්‍රිකෝණ විතරයි රශ්මි ඇඳේ සමපාද ත්‍රිකෝණ විතරයි දැන් ලියන්න පුතේ අටවෙනි පිටුව ලියන්න පාද දෙකක් පමණක් සමාන වන ත්‍රිකෝණ පාද දෙකක් පමණක් සමාන වන ත්‍රිකෝණ සමදීපාද සමදීපාද ත්‍රිකෝණ ලෙස හඳුන්වයි සමදීපා ත්‍රිකෝණ ලෙස හඳුන්වයි. පුතේ පළවෙනි එක හොඳට බලන්න පුතේ. AB සමානයි 6 සෙන්ටිමීටර BC සමානයි 5 සෙන්ටිමීටර AC සමානයි 5 සෙන්ටිමීටර ඔන්න පුතේ දත්ත ටික. හරි. ඔන්න පුතේ දත්ත ටික හොඳට බලා ගන්න. ए बी हाय मुलिम पुते अभी रेखा वग्गहन वर वगेम एक गहन पुते मे पेत सामान्य हायक पितर वगेम गहन सेंटीमीटर हायक वड़ा या किंग गहन डोने नत्तम बैग मदि मंग होम रेखा वग्गहन एक पुते यम तने किम पुडी मार्क के कद दागिन इतने दानो पुते ए देन कवकट्टेम पुते मनिन सेंटीमीटर हायक कवकट्टेम सेंटीमीटर हायक मेनला मे पेत्ते मेतने दम पुते मेतने चापयक गहन एक सेंटीमीटर हायय एक तमाय पुते बी ए बी समान है हाय को कवकाट नेंद अयो कवकाट लैस्ती कर गन्न
හරිද? දැන් පුතේ BC කියන්නේ 5යි. අද පුතේ හවසට වහිනවයි කියලා පුතේ පොඩි ආරංචියක් ආපු නිසා තමයි අද පොඩ්ඩක් පන්ති වේලසෙන් ඉඳා ගත්තේ. හරි. දැන් පුතේ ඔයා මේක ලකුණු කරලා ඉවරනාම දැන් කව කට්ටට වෙනම ගන්න පුතේ පහක් දැන් මේක ලකුණු කරලා ඉවරනාට පස්සේ දැන් ආයි අඩි රූලෙන් ගන්න සෙන්ටිමීටර 5ක් කව කට්ටට වෙනම. එන්නේ පහ පුතේ එන්නේ පහ දැන් මේ තියෙන කවකටද පහයි මේ බලන්නකෝ මෙතන තියෙන්නේ හයයි මම එකක් අඩු කරා පහයි අන්නේ පහ කියලා පුතේ මේ පැත්තට ඡාපයක් දානවා ඒවල තියලා ගහන්න එක කවකටේ තුඩ තියන්නේ පුතේ ඒවලට ඊට පස්සේ පුතේ කවකටේ තුඩ තියන්නේ පුතේ B වලට අන්න හරි දැන් මේකයි මේකයි යා කරනවා උතර මෙතන තියෙන්නේ පුතේ C මේක තිබුණේ සෙන්ටිමීටර 5යි මේක සෙන්ටිමීටර 5යි. දැන් මේ පාදෙ මේ පාදෙ සමානයි. ඔන්න සමදීපාද ත්‍රිකෝණයක්. පුතේ මේක ටියුට් එකේ 8 වෙනි පිටුව 8 වෙනි පේජ් නම්බර් 8. අනුපතේ පළවෙනි ගාන හරිද මම පුතේ ඊළඟ එක ඉඩ නැහැ ඉඩ නැත්තේ කොයිද අපි 8 වෙනි පිටුවේ සමදීපා ත්‍රිකෝණ කරේ නැහැ නේ අපි පුතේ සමදීපා ත්‍රිකෝණ එකක්වත් කරේ නැහැ නේ ඍෂි සමපාද තුනක් සමපාද ගණන් තුනක් විතරනේ හැදුවේ 8 වෙනි පිටුව පෙරලා ගන්න ඔය අහන් ඉන්නේ නැහැ නේ ඉතින් මොකක් හරි පිස්සුවක් නටලා ඇති හරි මොකක් හරි පිස්සුවක් නටලා ඇති හරි දැන් පුතේ බලා ගන්න ඊට පස්සේ පුතේ අපි දානවා PQ සමානයි 5 සෙන්ටිමීටර QR සමානයි 4 සෙන්ටිමීටර PR සමානයි 4 සෙන්ටිමීටර ඔක පුතේ තනියෙන් අඳින්ටක් ගාලා තනියෙන් අට අචිනී සචිනී ටක් ගාලා හදමු PQ සමානයි 5යි QR සමානයි 4යි PR සමානයි 4යි දැන් පුතේ මුලින්ම අර වගේ රේඛාවක් ගහනවා ඊට පස්සේ එතන දැන් ඔන්න ඔය දාලානේ පණ්ඩිතයා ඔය දා ඉවරයි දැන් ඉතින් දැන් ගාන හදලා කාලා ඒ නෙවෙයි P ඔන්න හදිසියට ඒ දාලා ඒ නෙවෙයි P ඔන්න හදිසියට ඒ දාලා ඒ නෙවෙයි P ඒ නෙවෙයි පුතේ P කවකටද පහක් කරන් පුතේ ඉස්සලම පහ ලකුණු කරන්න මෙතනින් PQ අන්න එක සෙන්ටිමීටර 5යි පුතේ මුලින්ම කව කටර ගන්නෙ 5යි ඊට පස්සේ පුතේ කව කටර ගන්නෙ 4යි 4ව දෙකක් තියෙනවා සර් ගොරවනවා සර් ගොරවනවා මම නිදි ගත්තා තාම හරි දැන් පුතේ සෙන්ටිමීටර 4ක් ගත්තා P වලට 4ක් අරගෙන පුතේ මේ පැත්තට 4 මාක් කරා මේ පැත්තට 4 මාක් කරා අන්න එතන තමයි පුතේ R මේකට මේක සමානයි කියලා මේ ඉරි කැලේ දෙක දාන්න මේක 4 සෙන්ටිමීටර
මේ ඔක්කොම පුතේ රූපසරණ ලස්සන නම් කරන්න වෙන වැඩි කියලා. හරි ඔන්න පුතේ ඒක ඉවරයි ඊළඟ එක පුතේ බලා ගන්න තව ගානක් අපි හදමු තව එකක් හොඳට බලා ගන්න xy xy සමානයි පුතේ 6 cm yz සමානයි පුතේ 4 cm x z සමානයි 4 cm. අ මේක දාමු පුතේ 4 නෙමෙයි 4.5. 4.5 cm. 4.5 cm. හදයි යනටක් ගාලා. मेघ हाथ सेंटीमीटर
මේඝාතරසම් 5 සෙන්ටිමීටර. දම්බුතේ අපි සමදීපාද ත්‍රිකෝණටි කිවරයි දම්බුතේ පෙරලා ගන්න ඕකේ එහා පැත්තේ තියෙනවා විෂමපාද ත්‍රිකෝණය දම්බුතේ ටක් ගාලා ගන්න විෂමපාද ත්‍රිකෝණ ගෝවින්ද ටක් ගාලා වතුර බමු විෂමපාද ත්‍රිකෝණය ඒක පුතේ යටින් ලියන්න සෙතුමේ බලා ගන්න විෂමපාද ත්‍රිකෝණය ඒකට ලියන්න පාද තුනම එකිනෙකට අසමාන ත්‍රිකෝණය पाद तुनम एकिने के ता असमान त्रिकोण है पाद तुनम एकिने के ता असमान त्रिकोण है विषम पाद त्रिकोण लेसे है निन्वे पाद तुनम एकिने कट असमान त्रिकोण है विषम पाद त्रिकोण लेसे हैं इन्वे හරිද මොකද මුතු මට ඉස්සරහ කියන්න පාද තුනම එකිනෙකට අසමාන ත්‍රිකෝණ විෂම පාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ රයිට් මෙන්න පුතේ පළවෙනි උදාහරණය AB සමානයි පුතේ 6 cm BC සමානයි 5 cm AC සමානයි 4 cm හරි समपाद त्रिकोणय निर्माणे किरीमेदी सह विषमपाद त्रिकोणय निर्माणे किरीमेदी सह समदीपाद त्रिकोण निर्माणे किरीमेदी बुदे तियन वेनस्कम टिक अनुनगा फलविनियक तमय बुदे समपाद त्रिकोणय निर्माणे किरीमेदी हंदर हगन बुदे समपाद त्रिकोणय निर्माणे किरीमेदी කවකටෙ මනින්නෝනේ කීපාරයිද එකපාරයි සමදීපාද ත්‍රිකෝණය නිර්මාණය කිරීමේදී අපි කවකට කීපාරක් අඩිරූලත් එක සම්බන්ධ කරන්න ඕනේද දෙපාරක් හැබැයි විෂමපාද ත්‍රිකෝණය නිර්මාණය කිරීමේදී අපි කවකට පුතේ කීපාරක් භාවිතා කරන්න ඕනේද තුන්පාරක් ඔයාටම තේරෙනවා ඉස්සලම 6 මැනගන්න ඕනේ කවකටෙ පැහැදිලිද ඊට පස්සේ 6 මැනගෙන බෑ 5 මැනගන්න ඕනේ ඊට පස්සේ 5 මැනගෙන බෑ 4 මැනගන්න ඕනේ අන්න පුතේ ත්‍රිකෝණ වර්ග තුන නිර්මාණය කිරීමේදී කවකට භාවිතාවන විදිය සමපාද නම් එකපාරයි සමදීපාද නම් දෙපාරයි විෂමපාද නම් තුන්පාරයි එහෙනම් පුතේ මුලින්ම මෙතන මාක් කරගන්නවා A මුලින්ම කවකට 6ක් අරගෙන 6 මාක් කරගන්න B ඒක තමයි සෙන්ටිමීටරයි රයිට් ඊට පස්සේ පුතේ BC 5යි
ආයි කවකටද ගන්නව පහක් අන්න BC හොඳේ පුතේ බලා ගන්න දැන් පටලව ගන්න බා පුතේ BC තමයි පහ බලා ගන්නකෝ නැත්තම් මෙතන ඉඳන් මෙහෙට පහක් ගහයි BC තමයි පහ BC කියන්නේ පුතේ මෙතන තියෙන B එහෙනම් මුලින්ම තියන්නේ B වලට මේ පැත්තෙන් තමයි පහ පැත්ත පටලව ගන්න එපා පැත්ත පටලව ගන්න එපා මෙතෙන්ද කවකට තියලා පුතේ පහයි AC හතරයි මේ පැත්තට තමයි පුතේ හතර අන්න එතෙන්ද කවකට තියලා පුතේ මොකක් වෙනවද හතරයි ඒ පැත්තට හතරයි මේ පැත්තට පුතේ පහයි මෙතන තමයි තියෙන්නේ C හරනේ පහලට පුතේ සෙන්ටිමීටර් පහක් විතර ගන්න පහලට උදේ මේ අකුරු ටික ගන්න කියවල බලන්න ඕනේ හොඳේ BC ද කොහෙද තියෙන්නේ කියලා නැත්නම් හතර වටේ ලකුණු කරයි හරකවාගේ හරිද නවෝද්‍යා देख हद मुगट्टी है मेन्नी इलंग गणन देख ए बी समानाई हतराई सेंटीमीटर बी सी समानाई पाई सेंटीमीटर ए सी समानाई तुनाई सेंटीमीटर इलंग एक पी क्यू समानाई हतराई दशम अटाई सेंटीमीटर क्यू आर समानाई पहाई सेंटीमीटर पी आर समानाई हतराई दशम देखाई सेंटीमीटर पुदे त्रिकोण देखे मटक गांधी
අග්ගාලා දාන විදිහට අග්ගාලා දාගෙන යන්න. හරි පුතේ මේක ඉන්නේ මේ පැත්තට 4යි AB මේක 4යි සෙන්ටිමීටර මේක 5යි කියන්නේ පුතේ BC මෙතන ඉඳන් 5ක චාපයක් ගහන්න ඕනේ මේක පුතේ 3යි කියන්නේ මෙහේ ඉඳන් 3ක් ගහන්න ඕනේ ඔයා හරියට ඇඳලා බලන්න පුතේ මෙතන අනිවාර්යෙන් ඍජු කෝණයක් එන්න ඕනේ හරියට මෙතන පුතේ ඍජු කෝණයක් එන්න ඕනේ චෙක් කරලා බලන්න ඔයාගේ ගාන හරනම් පුතේ හරියටම ඍජු කෝණයක් එන්න ඕනේ हरी मे गान बुद्धि मेघा मेघ सामान्य सरल गाना मेघ इलागे बुद्धि सामान्य सरल गाना खातर दसमाटाई पहाई बुद्धि मे पे के बुद्धि मिथन पी लखनु करा खातर दसम अटाई बुद्धि पी क्यू क्यू आर पहाई मिथन दिल बुद्धि पहा चापे अग्ञ हुआ दस बुद्धि पी आर हाथर दसम देखा मेह दिल हाथर दसम देखा अग्ञ हुआ මේ පැත්ත දිග වැඩි මේ පැත්ත පොඩ්ඩක් කොටයි මේක 4.2යි මේක 5යි මේක තමයි පුතේ PQR ඕවා පුතේ මට කියන්නේ මේ තියෙන අපි ඇඳලා තියෙන මොනවද විෂම පාද ත්‍රිකෝණ මේ ඇඳලා තියෙන මොකද්ද විෂම පාද ත්‍රිකෝණ දැන් ගන්න යන් අභ්‍යාසයට පෙරල ගන්න පුතේ 10 වෙනි පිටුව 10 වෙනි පිටුව පාදයක් සෙන්ටිමීටර 4ක් වූ පාදයක් සෙන්ටිමීටර 4ක් වූ සහ පාදයක් පුතේ රෙකෝඩින් දානවා පාදයක් සෙන්ටිමීටර 5.7ක් වූ සමපාද ත්‍රිකෝණ දෙකක් නිර්මාණය කරා දැන් පුතේ ඔයා කැමති යටින් ඔතන ඉඩ තියෙනවා සමපාද ත්‍රිකෝණ දෙකක් පුතේ මේ ඉඩේ පුතේ සමපාද ත්‍රිකෝණ දෙකක් එකක් 4යි අනික 5යි මෙයා ගන්නකෝ මම ඔයාලට ක්‍රමයේ කියන්න රේඛාව ගහන්න සමපාද ත්‍රිකෝණේ නම් කවකටෙන් මනින්න ඕනේ කී පාරයිද එක පාරයි කවකටර ගත්ත 4ක් මාක් කරා 4ක් මාක් කරා ආයි ඒ 4ම මෙතන තියලා මෙහෙට ගහනවා ඒ පැත්තත් 4යි ඒ 4ම මෙතන තියලා මෙහෙට ගහනවා එක පාරයි කවකටෙන් මනින්න ඒකත් 4යි මේකත් 4යි ඔයා කැමති නම් ඒක PQR කියලා ලකුණු කරගන්න පුතේ එකක් 4යි අනිත් එක 5.7යි අනිත් එකත් පුතේ ඒ වගේම එක පාරක් 5.7 ලකුණු කරගන්න තග්ගාල ගණන් දෙකම ඉවර කරන්න විනාඩියයි
විනාඩියක් දෙන්න. හරි. පුතේ ඒ ත්‍රිකෝණ දෙකේ ඉවරයි නම් අපි යනවා පුතේ ඊළඟ ගානට. කවකටුව සහ කෝණා එක් එක් ත්‍රිකෝණයේ කෝණමැන ඒවායි විශාලත්වය ලියන්න. පුතේ ඔය සමපාද ත්‍රිකෝණවල සෑම කෝණයක් මාංශක කීයද? 60යි. ඔය රූප සරහන යටින් පුතේ ලියා ගන්න සෑම කෝණයක් මාංශක 60 බැගින් වේ කියලා. සෑම කෝණයක් මාංශක 60 බැගින් වේ කියලා දැක්ගලා දා ගන්න. Right. දැන් පුතේ ඔයා ඊට පස්සේ පුතේ කවකටයි කෝදුවයි අරගෙන පුතේ ටග් ගාල පටන් ගන්න පුතේ පළවෙනි ඊට පස්සේ එහා පැත්තේ ඉඳ තියෙනවා අඳින්න තව රූපසරන් තුනක් තියෙන පුතේ ABC කියලා. පේනවද ඔයාට? තියෙනවද ABC කියලා තුනක් තියෙනවද? අන්න ඒ තුනක් ටග් ගාල ඉවර කරන්න පුතේ. A රූපසරහන වෙනමයි B රූපසරහන වෙනමයි C රූපසරහන වෙනමයි ටග් ගාල ඉවර කරන්න. මෙන්න පුතේ ඒ රූප සටහන රූප සාන්තුනින් ටග් ගාලා මෙන්න ඒ රූප සටහන ඒ රූප සරණේ තියෙන පුතේ 6 cm 8 cm 10 cm ඕක අඳින්න ඕනේ. ඊපස් පුතේ B රූප සරණේ තියෙන්නේ 4.5යි 6 cm 7.5යි. පුතේ ඔහො මේ ගාන ආදාන ලේසිම ක්‍රමය මොකක්ද දන්නවද? මුලින්ම ඇඳ ගන්න පුතේ ලොකුම එක්කෙනා මුලින්ම ඇඳ ගන්න ලොකුම එක්කෙනා. ඒතර මුලින්ම අඳින්නේ කවු සෙන්ටිමීටර 10. මොකක් කර අකුරු දෙකක් දාලා පුතේ සෙන්ටිමීටර 10. ඊට පස්සේ තමයි 6යි 7යි. එක්කෝ මේ පැත්තට 6 නැත්නම් මේ පැත්තට 8. මම කියන එක පැහැදිලිද? මේකෙත් මුලින්ම අඳින්නේ කවුද පුතේ ලොකුම එක්කෙනා? 7.0 කීයද? 7.5. මතක තියාගන්න ත්‍රිකෝණ නිර්මාණයේදී දිගම එක්කෙනා යට රැඳගත්තාන් පස්සේ වැඩේ ලේසි. පැහැදිලිද මං කියන එක? එනයි දන්දින්න ඔබ පැහැදිලි නම්
හරිදපුතේ හදලි වරද දැන් පුතේ ඒවයි තියෙනවා අපිට එක එක කෝණ මන මන ලියන්න තියෙනවා දැන් පුතේ මේකේ මෙහෙ 10යි මේ පැත්තට 8යි මේ පැත්තට අපි 6යි ගත්ත කිරිතමුකෝ මේක 6යි මේක 8යි
ABC මේ ගත්තේ මොකද මේ පැත්තට අපි ගන්නේ 7.5 PQ කියලා දාමුකෝ 7.5යි ඊපස් පුතේ 6යි මේ පැත්තට අපි ගත්තයි කියමුකෝ 6 මේ පැත්තට 4.5යි මේක PQR 6යි මේක 4.5යි right හරිද පුතේ ත්‍රිකෝණ ටික අඳින්නේ නැතිනේ හරි දැන් පුතේ මේ අපි පළවෙනි ත්‍රිකෝණය ගන්නකො පුතේ මේක 10යි මේක 8යි මේක 6යි ටක් ගාලා කෝණමාන ලෑස්ති කරගන්න මේක 7.5 cm මේක 6 cm මේක 4.5 cm මේක පුතේ 5 cm මේක 5 cm මේක 4 cm ටක් ගාලා කෝණමාන අරන් පුතේ බලන්න ඉස්සෙල්ලම මනින්න මෙන්න මේ කෝණය මාරුණාට වැරදි නෑ පුතේ මාරුණාට අවුලන්නේ නෑ අන්නේ කෝණය බලන්න පුතේ අංශක 90ක් එන්න ඕනේ එතන 90යි දැම්මයින පුතේ මෙතන කෝණය දාන්නකො chat box එකේ දාන්නකො අපිට වහිනවද කීපතේ ආවේ උඹ ඇහෙන්නේ නැද්ද මම කියන එක මේ සමහර ළමයි කෑ ගහන පුතේ ඇහෙන්නේ නැහැ කියලා බොරුනේ කියන්නේ ඇහෙනව ඇහෙනව හොඳටම ඇහෙනව බුදුම්ම කන පැලෙන්න ඇහෙනව පුතේ කන පැලෙන්න ඇහෙනවනේ ඇහෙනව පුතේ මේක 50යි මේක බලන්න පුතේ මේක අංශක කීයද 40යි හරි පුතේ මේක 53ක් වගේ එනවද පොඩ්ඩක් බලන්න පුතේ මෙහෙම දෙන්නේ හරිද සෙතිමි හරිද 90යි 50යි 40යි හරිද හැබැයි එහෙමනම් වෙන්න විදියක් නැහැ පොඩ්ඩක් අයිසර බලන්න පුතේ 50න්නේ 50 ගානක් එන්න ඕනේ පොඩ්ඩක් බලන්න මං හරියටම කියන්නම් පුතේ එන ගාන හරි 53ක් වගේ පුතේ එන්න ඕනේ මෙතන එන්න ඕනේ 53ක් වගේ එහෙනම් මේක එන්න ඕනේ පුතේ 37ක් විතර වගේ හරි දැන් මේ ටික එකතු කරාම පුතේ උත්තරේ හරි 180යි මේ ත්‍රිකෝණය අටින් ලියා ගන්න පුතේ මේ කාංශක 90ක් තියෙන නිසා ඍජු කෝණී ත්‍රිකෝණයකි ඔන්න ඕක පුතේ ඍජු කෝණී ත්‍රිකෝණයකි ඕගරිජිකෝණී ත්‍රිකෝණයකි දැන් පුතේ මේකේ කෝණ ටික බයින්ටක් ගාලා මෙන්න මේ කෝණේ කීයද බලන්න පුතේ එක එක්කෙනාට කෝණ පුතේ වෙනස් වෙන මේ පාද දෙක මාරු වෙලා නම් වෙනස් වෙයි කෝණ ටික බලන්න ඔයා 4.5යි 7යි අතර කෝණය කෝණේ පුතේ ඔයා මයින පාද වෙනස් වුණාට කමන්නේ 4.5යි 7.5යි අතර කෝණේ මනින් කීය තියෙන්නේ එතන 4.5යි 7.5යි අතර කෝණය තියෙන්නේ පනස් එකයි එතන තියෙන්නේ පනස් එකයි දැන් බලන්න පුතේ 6යි 7.5යි අතර කෝණය 6යි 7.5යි අතර කෝණය අපි හම් පහන් ඉඳුවරලා ගෙදරට
පහන් වැරද්දුවොත් එහෙම මම දැන් කියන පහන් මේ කෝණේ කීයද 52යි 52යි හා මේ කෝණේ කීයද ඔය තාමක මන්නේ නැහැ ඒකනේ කියන්නේ මනුස්සයා දැන් ආව ගෙදර මැනලා තිකිරි දැන් ඩග්ගල මයිනෝග 6යි 7යි 5යි අතර කෝණය කියද තියන්නේ මයික් ඔන් කරන්න කියලා මෙයාගේ වඩා කියන්නේ කීයක් තියන්නේ ඒක 39ක් වගේ සර් ආ 39ක් වගේ එහෙනම් මේ කෝණ බලන මැනලා කීයක් තියෙනවද බලන්න උදේ මෙතන හරියටම එන්නේ මට කියන්න මෙතන එන්නේ පුතේ 51යි මෙතන එන්නේ පුතේ අංශක 90යි ඔන්නම චෙක් කරලා ගන්නම දැම්මා. ඔහම තමයි එන්නේ. හරනේ. එහෙනම් පුතේ මේකත් මොන කෝණී ත්‍රිකෝණයක්ද? ඍජු කෝණී ත්‍රිකෝණයකි. අපිට සමෝ සෙතුම් මිලයා ගෙදරට යමු. සෙතුම් මිලයා ගෙදරට යමු. සෙතුම් මට කියන්න සෙතුම් මේකේ කියන්න මේ කෝණ කීයද? කියද ඇහෙන්නේ නැහැ මට දැන් හරි 65යි සර් 65යි ගෙදර නංගි කෙනෙක් ඉන්නවද ඈ නෑ සර් නෑ හා අයියා ඉන්නේ නේ හරි මේ කෝණෙත් මයින් බලන්න. පුතේ මම මයින් නැතුව කියනවා ඒකත් 65යි. 65යිද? බලන්න දැන් බුරු කියනවත් දැනන්නේ ඒකත් අනිවාර්යෙන් 65යි. අරවායිනේ කනේ කියන්නේ. නෑ. පුතේ වීරවංශර් කොහමද කිව්වේ මේක 65යි නෑ ඒක 65යි කියලා. මද දයන් ප්‍රමුද පුෂ්පිකා රහසක් තියෙනවා පාද දෙකක් සමානයි නම් පාද දෙකක් සමානයි නම් ඒවට ඉස්සරහින් තියෙන කෝණ මොනවා වෙනවද සමාන වෙනවා පාද දෙකක් සමාන නම් ඉස්සරහින් තියෙන කෝණ පුතේ සමානයි දැන් බලන්න පුතේ මේක මේක පොඩ්ඩක් බලන්න පුතේ මේක මේක 50යි අනිවාර්යෙන් ආයි අනිවා 50යි ඔක ඔක අනිවා 50යි ඔක පුතේ එක එක කෙනාට පොඩ පොඩ වෙනස් වෙනවා සමහරුන්ගේ පැන්සලේ තුඩ මහතයි සමහරුන්ගේ පැන්සලේ තුඩ හීනේ තුඩ මහත නම් පුතේ දින දශම ස්ථාන එකක් වෙනවා එහෙමයි එන්නේ දැන් පුතේ මේ කෝණ තුන මැන්නට පස්සේ අපිට මේක කෝණ තුන අංශක 90ට වඩා අඩුයි මෙයක් 90ට වඩා අඩුයි මෙයක් 90ට වඩා අඩුයි මෙයක් 90ට වඩා අඩුයි එහෙනම් මේක මොකක්ද සුළු කෝණී ත්‍රිකෝණයකි
हरबुदेन बुधे अभी अरे देवी प्रश्ने तुंगी प्रश्न बुध देख मत हदरी वराय ऋषि मन सा वाहन से तुम्हें वही ना दोट तीन रही वही ना दोट वही ना संजुला वही ना उसे तुम्हें अंकड़ा वही ना पहान वही ना पुदे का बुधु में ऐसा नहीं बुदे वीरबंसर में इन्हें पैतृत्व वही ना मांगी ने बुदे रत्नपुरे टे में पैत्ते नेगनी रे पैत्ते वही ना पहलमंडल तीन बुदे आनी पैत्ते ये पैतरत वही ना या करो मैदरा वही ने है ने मैदरा वही ने ने बुदे हर वैसे वही ना पिंक करांडो දැන් පුතේ ගන්න පරිමාණ රූප පුතේ මාත්‍රකාව ගන්න පුතේ පරිමාණ රූප පරිමාණ රූප පරිමාණ රූප යටතේ පුතේ ලියාගෙන යන්න විශාල විශාල රූපයක් කුඩා කර දැක්වීමත් විශාල රූපයක් කුඩා කර දැක්වීමත් विशाल रूपया कुड़ा कर देखवी मत कुड़ा रूपया विशाल कर देखवी मत विशाल रूपया कुड़ा कर देखवी मत कुड़ा रूपया विशाल कर देखवी मत कुड़ा रूपया विशाल कर देखवी मत පරිමාණ රූප පාඩමේදී සිදුවේ පරිමාණ රූප පාඩමේදී අධ්‍යයනය කෙරේ කියලා දාන්න හරිද පොඩි ඊට පස්සේ තරුවක් දාලා ලියන්න අද පාඩ පෑනේ කිසියම් පරිමාණයක් අනුපාතයක් ලෙස දැක්වීමේදී කිසියම් පරිමාණයක් අනුපාතයක් ලෙස දැක්වීමේදී किसियम परिमाण अनुपात क्लिस दी मेदी किसियम परिमाण अनुपात क्लिस दी मेदी एक समान कर एक समान कर एक क समान कर एक क नोदमा एक क समान कर वैस पाया ओ वही प्रतिबल विना वैस अनिवार्य पाया नाम अरे वही नदी कट्टी विना विना पहल वैसे नाम अरे तविना देखे वैस पाया वैस एन कटे विना पहल वैस एनवा अनिवार अरे अब कटिंग वर वीरबांस कटिंग इवर वीरबांस कटिंग मनोहर इवर कटे बोड को संजावा कुटत्ती नोकी अरे
ආරවන් ගීමිණි හිරන්නයා කියනවා එයාලා ගෙදර වැහපු වැස දැන් නැවතිලාද? හරනේ තිනු පබිනුද කියනවා වැස නැවතිලාද? හරි අර සමහර ළමයි දාන්නේ කට තමා කියලා. හරි වැලිමලුවට වහිනවද? ආ තා පොඩ්ඩකින් මුදේ පාය වැලිමලුවට. හරි හසරු කියන වැස්ස ඉවරයිද? වැහපු නැති කට්ටිය පුතේ අවධානයෙන් ඉන්න. හරි ඔබට තා පොඩ්ඩකින් ළඟ ළඟම පුතේ වැස්සක් කියනවා. හරි පාන් නිදුවර ඔබට තව ළඟ ළඟම පුතේ වැස්සක් කියනවා. හරනේ අපි දැන් පුතේ කියවමයිසරය මොකද අපි කියලා තියෙන්නේ? පරිමාණයක් කිසියම් පරිමාණයක් අනුපාතයක් ලෙස දැක්වීමේදී මොකද තියෙන්නේ? ඒකක සමාන කර ඒකක නොදමා, ඒකක සමාන කර ඒකක නොදමා සරලමාකාරයෙන් ලිවිය යුතුය. ඒකක සමාන කර ඒකක නොදමා සරලමාකාරයෙන් ලිවිය යුතුය. සරලමාකාරයෙන් ලිවිය යුතුය. හරිද? හරි. දැන් පුතේ ගන්න පළවෙනි ගාන. ඒකේ පළවෙනි ගානේ තියෙන්නේ පළවෙනි ගානේ පළවෙනි රෝමිලක්කම් බලන්න පුතේ. ඒකේ තියෙන්නේ පුතේ සෙන්ටිමීටර 1කින් සෙන්ටිමීටර 50ක් දැක්වීම. මේකට අපි කියන්නේ පුතේ පරිමාණය. මෙන්න මේකට අපි කියන්නේ පුතේ පරිමාණය. පරිමාණය හොදේ. පරිණාමය නෙවෙයි. පරිණාමය කියන්නේ පුතේ වඳුරාගේ මිනිහ හැදිච්ච විදිය. ඈ ඒක පුතේ මේ ගණන් පොතේ නෑ. වඳුරාගේ මිනිහ හැදිච්චද කියලා දනවද ගණන් පාඩම? ඈ අහගන්න මෙහෙ. මේ තියෙන පරිමාණය. පරිමාණයක් පුතේ අනුපාත කිරීමේදී මුලින්ම බලන්නේ ඒකක සමාන වෙනවද නැද්ද කියලා. මුලින්ම බලන්නේ පුතේ ඒකක සමානද නැද්ද කියලා. දැන් හොඳට බලන්න ඒක සමාන නම් සමානයි කියලා. අපෝ පණනේ අතක් උස්ස ගන්න පණ නැහැනේ. අතක් උස්ස ගන්න පණ නැහැ. මෙන්න මේ මොක්කුද මේ? මේ සමානයිද මේ? මේ මොකෙද්ද මේ? සමානයි. ඒකක සමාන නම් පුතේ ඒකකේ දාන්නේ. ආ එතකොට එතනින් ගන්න එක මෙතනින් ගන්න පුතේ 50. හරිද? දැන් මේ තියෙන අනුපාතය තව පුතේ මේක අහගන්න. මේක පුතේ සරලම කරන්න ඕනේ. තව මේක සරල කරන්න පුළුවන් දෙපැත්ත බෙදන්න පුළුවන් ද කාගෙන්වත් බෑ. එහෙනම් මෙයා තමයි මොකද්ද? අනුපාතය. මේ තමයි පරිමාණය, මේ තමයි අනුපාතය. පළවෙනි ගාන ලියාගන්න. පළවෙනි ගාන ලියාගන්න. ලස්සන ලියාගන්න පළවෙනි ගාන. දැන් පුතේ ගණටක් ගහලා දෙවෙනි ගාන. සෙන්ටිමීටර් එකකින් මීටර් දෙකක් දැක්වීම. මෙන්න පුතේ සෙන්ටිමීටර් එකකින් මීටර් දෙකක්. සෙන්ටිමීටර් එකයි මීටර් දෙකයි. මේ තමයි පුතේ පරිමාණය. ඉස්සල්ලාම බලන්නේ මොකද්ද? ඒකක සමානයිද? ඒකක සමානද? ඒකක සමානද? ඒකක සමාන නැහැ. සමාන නැහැ. ඒකක සමාන නැහැ. එහෙනම් පුතේ ඉස්සලා සමාන කරමු. සෙන්ටිමීටර 1යි මීටර 2යි කියන්නේ සෙන්ටිමීටර කීයද? 200යි. ඊට පස්සේ තමයි පුතේ ඒකකේ අයින් කරන්නේ. සමාන කරාට පස්සේ ඒකකේ අයින් කරනවා. 1යි අනුපාතයි 200යි. අන්න පුතේ අනුපාතය 1:200යි.
දැන් පුතේ මේක තේරුණු කට්ටිය පොඩි ගැම්මක් දාන්න බලන්න පොඩි ගැම්මක් right මේක පුතේ ෆිට් එකනේ මේක තමයි ගැම්ම හරිනේ right අන්න හරි right දැන් හදාගෙන යමු හරිද ඉතින් පුතේ දෙවෙනි තුන්වෙනි ගාන හදන්නකෝ තනියෙන් පුතේ තුන්වෙනි ගාන තනියෙන් හදන්නකෝ මොකද තියෙන්නේ सेंटीमीटर देखाई मीटर सी आई पुते होंगे मीटर सी आक सेंटीमीटर देखाई पुते मीटर सी आई की अन्ने मेरे सेंटीमीटर करना पुते वैरी करना ना एक का समान करने पे सी ये सी वाला सी दहादा हाई उन्ना पुते मीटर सी आई क्या ने सेंटीमीटर दहादा हाई दें पुते में तो नहीं एक के आयिंग करना वा देखाई अनुपात सेंटीमीटर आयिंग करना पुते दहादा हाई හැබැයි මේක නම් තව සරලම කරන්න පුළුවන්නේ තව කුඩා කරන්න පුළුවන්නේ මෙයා බෙදනවා පුතේ දෙකෙන් මෙයා බෙදනවා පුතේ දෙකෙන් දෙකට දෙකේව එකයි 10000 දෙකෙන් බෙදුවම 5000යි එහෙනම් පුතේ උත්තරේ කීයද 1ට 50000 1ට 5000යි දම්පති බලන්න පුතේ හතරවෙනි ගාන සෙන්ටිමීටර 5යි මිලිමීටර 1යි දැන් පුතේ මේක අනිත් පැත්ත තියෙන මේ පොඩි එක්කෙනා මිලිමීටර නේ පුතේ මෙයාව හරවනවා මිලිමීටර වලට ඒ කියන්නේ 10ෙන් වැඩි කරනවා සෙන්ටිමීටරයකට මිලිමීටර 10යි 10 වරක් 5 50යි මිලිමීටර 50යි මිලිමීටර පුතේ 1යි මිලිමීටර 50යි මිලිමීටර 1යි හරි දැන් පුතේ ඒකකේ සමාන යවුලක් නැහැ නේ ඒකකේ සමානයි ඒකේ අයින් කරනවා මෙතන 50යි අනුපාතයි ඒක තව කුඩා කරන්න බෑ 50ට 1යි සර්ගේ කට තමයි සර් කට දැන් අපිට මෙහෙට වහිනවා සර් සර් ක්ලාස් ඉවර වෙන්නේ කීයටද सर टोन इलाव अर्दे ताम वहन अपने दें वहन पटंगा पहान दूर पहां वैसे परक्वेल परक्वेल वैसे कटे परक्वेल पाया अरे वही ने नै हाँ वही ने तब बढ़ गई वही ने यही यही या यही हदीसीय गिनगान निपा ये मनुष्य यही अरे ने समाहर लमाई आहना वा समाहर लमाई समाहर अम्मा लगेंग आहना वा समाहर तात्पल लगेंग आहना वा यही अम्मे वहीन कोटे मुलीमे एलिया भी ला पस्से गोरोवन साध्य हिन्ने किया ला हरे एक टे हेतु तमाय बुद्धि मगा देख टे हेतु मर गया समार लमाय उत्तर दिन ने मुलीमे एलिया पे ने इस्राइन तीन ऐस देख ने इटे पासे तमाय एलिया पे इटे पीटी पासे ने खान देख ती ने इटे तमाय सात पासे तमाय साध्य है
हेतु शब्द वेगेट वा आलोक वेगे मनोद वेटी शब्द वेगे आलोक वेगे वेटी ඔයාට ආලෝකයේ වේගයෙන් පුතේ ගමන් කරන්න පුළුවන් නම් පුතේ ජීවිත කාලෙම මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඔන්න ගෙදර දැන් පුතේ try කරලා මොනවා හරි පුතේ මැෂින් එකක් හොයාගන්න ආලෝකයේ වේගයෙන් ගමන් කරන එකක්. අපි ඒකට කියනවා මොකක්ද නම කාලතරණය. මොකක් කියලා කියනවාද? කාලතරණය. හරිනේ? Right. අපි යමු. देवी गानुदाला देवी गान मेन प्रश्न अंगे रूपे मेतन तीना पुते सेंटीमीटर तुना मेतन तीना पुते सेंटीमीटर देखा पलविनी प्रश्न अहनवा बलन पलविनी प्रश्न मटिगे पलविनी प्रश्न परिमाण अणु सेंटीमीटर एक किन दक्वायति दिगट अदाल सबै दिग सोयर हरद इट कलिम पुते रतुपाट पैनें लिया गन्न इट कलिम रतुपाट पैनें लिया गन्न ओयति एक एक निधि ने निधि निधि इट कलिम पुते रतुपाट पैनें लिया गन्न सेम अनुपातयक्म सेम अनुपातयक्म पुते सेम कियला दान्ने पाएक कपला बहो कियला दान्ने पुते बहो कियला दान सेम कियला दान्ने पापुते वेरदी बहो कियला दान पेज पुते 12 बहु अनुपात आत्म परिमाण यट हरवी मेदी बहु अनुपात आत्म परिमाण यट हरवी मेदी सेंटीमीटर लेस सेंटीमीटर लेस सकास्कर गत युत එහෙනම් පුතේ මෙතන මේ 1ට 200යි කියන එක පුතේ අහගන්නකො මෙතන මේ 1ට 200යි කියන එක 1ට 200යි කියන මොකද හොඳට අහගන්න 1ට 200යි කියන එක එකට 200යි කියන එක ඉත තප්පරයක් දෙන්න ඔහොමම හරි දැන් ළමෙන් මේ දැන් පුතේ මැසේජ් එකක් දානවා සර් ලින්ක් එක එවන්න කියලා पुते में एक कट देसी आई की ने के तेरु मतमा हूँ दर्ट कल्पना है पुते मांग क्यों हुआ सेंटीमीटर बहुवेलाड़ बाविता करने पुते मनो आदे सेंटीमीटर
එතකොට පුතේ 1යි කියන්නේ සෙන්ටිමීටර 200යි කියන්නේ සෙන්ටිමීටර 1යි කියන්නේ සෙන්ටිමීටර 200යි කියන්නේ පුතේ සෙන්ටිමීටර එතකොට සෙන්ටිමීටර 1යි සෙන්ටිමීටර 200යි ඒ කියන්නේ පුතේ සෙන්ටිමීටර 1යි සෙන්ටිමීටර 200යි කියන්නේ මීටර කීයද මීටර 2යි අපෙන් අහනවා පළවෙනි එක මොකද්ද අපෙන් අහන්නේ පරිමාණයට 90 සෙන්ටිමීටර 1කින් දක්වා ඇති සැබෑ දිග සෙන්ටිමීටර 1කින් දක්වලා තියෙන සැබෑ දිග කීයද මීටර 2යි අන්න පුතේ උත්තරේ මීටර 2යි පළවෙනි එක සෙන්ටිමීටර 1කින් පුතේ දක්වා ඇති සැබෑ දිග පුතේ මීටර 1යි පුතේ දෙවෙනි එක සැබෑ රූපයේ දිග සහ පළල සොයන්න. ආ දිග. දැන් ඉතින් හරිනේ පුතේ. එකකින් කීයද? දෙකයි. පැටව බලන්න එකකින් කීයද? දෙකයි. එකකින් දෙකයි. දෙවරක් තුන කීයද? දිග බලන්න දෙවරක් තුන. සෙන්ටිමීටර එකකින් දෙකයි නම් පුතේ තුනකින් බලන්න. තුන් වරක් දෙක. සැබෑ දිග මීටර 6යි. පළල පුතේ මෙයා වැඩි කරනව දෙකෙන්. දෙවරක් දෙක 4යි මීටර. අන්න පුතේ සැබෑ දිග සහ පළල. හරි පුතේ chat box එකේ ප්‍රශ්න තියෙනවා නම් දාන්න පුතේ හායි බායි ගන්න ලෑස්ති වෙන්න එපා. රත්නපුර ළමයි පුතේ කියන්නේ chat box එකේ හායි බායි ගන්න දාලා පන්ති පටන් ගත්තාම පසු පුතේ වෙලේ වල දානවා මං හොඳේ. හරි ඉස්සර වෙලක් තියෙන මතකයිනේ. හායි බායි ගන්න දෙයක් නැහැ නේද මේකේ. මේකේ හායියොත් නැහැ බායියොත් නැහැ. අරනේ රයිට් ආගෙනි ඊළඟ පුතේ මාත්‍රිකාව පරිමාණය කියන පුතේ පරිමාණය හොඳට කියවන්න පරිමාණය දී ඇති විට හොඳට කියවන්න ගොවනේ ගාන දිහා බලාගෙන පරිමාණය දී ඇති විට සැබෑ රූපයේ දිගකට අනුරූප පරිමාණ රූපයේ දිග ලබා ගැනීම මෙලෝ රෙද්දක් තේරෙන්නේ නැහනේ නෑ කිය නැකිය හරි පුතේ මම අඳිනවා පුතේ ඉඩම මේ වීරබන්සර්ලා වත්ත හරි මේ අපේ ගෙදර තියෙන පුතේ අපේ අපේ මේ චූ මගේ චූටි ගෙදර හරි මේ අපේ පුතේ ටොයිලට් එක अटैच बाथरूम नै नै अटैच बाथरूम नै हरने ड्राई मे अपे पोलगा एका पोलगा हाई थी एका पोलगा हाई थी हर हिनावे नेपाई थी अपे मे इड में मेक मामा नाम कर लती है ना वा एबीसीडी किया මම ගණන් සර් නේ පුතේ ඒක නිසා මම නම් කරලා තින්නේ ABCD කියලා. සිංහල සර් කෙනෙක් වුණා නම් පොඩි ඊටම නම් කරන්නේ කොහමද? ආ ඈ ඈ ඊ ඌ අන්නේ තමයි පොර නම් කරන්නේ. ඉංග්‍රීසි කෙනෙක් වුණා නම් ඕක නම් කරන්නේ කොහමද? AE IO U vowel sound වලින් තමයි පුතේ පොර නම් කරන්නේ. හරිනේ? එහෙම තිනානේ පුතේ. ඉතිහාසයේ සර් කෙනෙක් වුණා නම් ඕක නම් කරන්නේ කොහමද? විජේ බාව පරාක්‍රම බාව ධාතුසේන ඈ දේවානම් පීතිස්ස අන්න පුතේ නම් කරන විදිය හරි ආගෙන හරි දැන් පුතේ මේකේ දිග තියෙනවා අපේ මේ ඉඩමේ මේ පැත්තේ දිග තියෙනවා මීටර 15 අර ඉඩම 15 එන ඉඩමක් තියෙන්නේ මේ පැත්තේ තියෙනවා පුතේ මීටර 10ක් මේ පැත්තේ තියෙනවා පුතේ මේක මීටර 14ක් කරමුකෝ මේක මීටර 14යි මේ පැත්තේ තියෙනවා පුතේ මීටර 8ක් මේ පැත්තේ තියෙනවා මීටර 12ක් right දඩහගා දඩහගා
මේ තියෙන්නේ පුතේ පරිමාණ ඉඩමද හරි මේ තියෙන්නේ පුතේ පරිමාණ ඉඩමද සෙන්ටිමීටර් නෙමෙයි බල මේ මීටර් තියෙන සමහරව ආන මේ ඉඩම ඉන්නේ කොහොමද කියලා මීටර් 14ක් වල සෙන්ටිමීටර් 14 නේ මීටර් මේ සයිස් ඒවා 14 අම්මා පිස්සෙක් මා උසල ගහන පොළවේ සෙන්ටිමීටර් මීටර් කවලම් කරගෙන මේ තියෙන්නේ පුතේ ඇත්තටම මේ තියෙන්නේ පරිමාණ රූපයක්ද සැබෑ රූපයක්ද මේ තියෙන්නේ පරිමාණ රූපයක් පරිමාණ රූපයක් කියන කට්ටිය වැරදි සැබෑ රූපයක් කියන කට්ටිය වැරදි මොනවා කියනවද මන් දන්නේ නැහැ තේරෙන්නේ නැහැ මිරෝර් දෙයක් පරිමාණ රූපයකුත් නෙමෙයිලු මේක සැබෑ රූපයකුත් නෙමෙයිලු මේක පුතේ පරිමාණ රූපයක් නම් පරිමාණ රූපයක තියෙන්න ඕනේ සෙන්ටිමීටර් විතරයි වෙන මුකුත් නැහැ පුතේ පරිමාණ රූපයක් නම් තියෙන්න ඕනේ සෙන්ටිමීටර් 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 මේ තියෙන්නේ සෙන්ටිමීටර් නෙවෙයි එහෙනම් මේක පුතේ පරිමාණ රූපයක් නෙවෙයි මේක සැබෑ රූපයක්ද මේක සැබෑ රූපයක් නම් පුතේ මීටර් 14ක් මේක මීටර් 14ක් තියනවාද මෙතන සැබෑ රූපේ නා සැබෑ රූපෙකුත් නෙවෙයි මේක මේ තියෙන අනුරූපයක් නෙවෙයි මේ තියෙන්නේ පුතේ සැබෑ රූපයේ දල සටහන මේ තියෙන්නේ මොකද්ද සැබෑ රූපයේ දල සටහන කියනකට අරලා මොකද්ද මේ තියෙන්නේ සැබෑ රූපයේ දල සටහන හැබැයි පුතේ සමහර ඉස්කෝල ටීචර්ලා පුතේ මේකට මොකද්ද නේද කියන්නේ මේක පුතා සැබෑ රූපය පිස්සුනේ පුතේ ටීචර් මේක සැබෑ රූපෙද මේක ඇස්සේ ගයක් තියා පුතේ වැසිකිලි වලක් තියා පුතේ අඩුමතරමේ මේක අතක්වත් දාන්න පුළුවන්ද මේක ඇතුලේ බෑනේ හරිනේ මේක සැබෑ රූපේ නෙවෙයි පුතේ හරිනේ මේ තියෙන්නේ පුතේ සැබෑ රූපයේ දල සටහන මොකද්ද මේ තියෙන්නේ සැබෑ රූපයේ දල සටහන මේක දිහා බලාගෙන අඳින්න ඕනේ පුතේ සැබෑ රූපය හැබැයි අඳින්න ඕනේ ඔයා එකට 200 පරිමාණයට ඔන්න පුතේ ගේම දැන් තමයි ගේ හරි දැන් පුතේ වැස්ස ටික පායපු කට්ටියට ආයේ පොඩ පොඩ වැහි පොද වැටෙන්න පටන් ගනී හොඳේ වැස්ස පායලා තුන දැන් ආයේ ටික ටික වහින්න පටන් ගනී හරි ආගෙනේ ආගෙනේ මගේ සැටලයිට් එකට පුතේ අහුවෙනවා ඒක පොඩ්ඩක් හරි ආගෙනේ දැන් පුතේ අපි මේ පරිමාණ රූප අඳින්න ඉස්සලා පුතේ AB ක දිග හොයාගන්න එපැයි මතක තියාගන්න පුතේ පරිමාණ රූපේ අඳින්න කලින් මේ දීලා තියෙන මොකද්ද මට කියන්න සැබෑ රූපේනේ මේ තියෙන සැබෑ රූපයේ දිග මට කියන්න පුතේ සැබෑ රූපයේ දිග කීයද 14යි සැබෑ රූපයේ දිග කීයද 10යි සැබෑ රූපයේ දිග කීයද 6යි 8යි සැබෑ රූපයේ දිග කීයද 12යි හරිනේ දැන් මේක දිහා බලාගෙන අපි හදන්න ඕනේ පුතේ පරිමාණ දිග හොයන්න ඕනේ මොකද්ද පරිමාණ දිග සැබෑ රූපයේ දිග දී ඇති විට දී ඇති පරිමාණයකට අනුව පරිමාණයකට අනුව පරිමාණ රූපයේ දිග සොයන්නයි ඕනේ දැන් මාත්‍රිකාව පොඩ්ඩක් කියවන්න පරිමාණය දී ඇති විට ඕ අයසරක් කියන් පරිමාණය දී ඇති විට මේ තියෙන පරිමාණය දී ඇති විට ඊට පස්සේ සැබෑ රූපයේ දිගකට මේ තියෙන සැබෑ රූපයේ දිගවල් ඇති වෙනකම් දිගකට අනුරූප පරිමාණ රූපයේ දිග ලබා ගැනීම දැන් හොයන්න ඕනේ පරිමාණ දිග දැන් තමයි ඉස්සර පොඩ්ඩක් මාත්‍රිකාව ටිකක් පැහැදිලි වුනේ හරිනේ අනේ දැන් පොඩ්ඩක් මාත්‍රිකාව පැහැදිලි දැන් පුතේ වෙන්න ගන්න විදිය එකයි කියන්නේ පුතේ සෙන්ටිමීටර 200යි කියන්නේ සෙන්ටිමීටර මීටර නෙවෙයි දැන් සෙන්ටිමීටර්මයි වෙනස් වෙන්නේ නැහැ පරි මේකත් සෙන්ටිමීටර මේකත් සෙන්ටිමීටර ඊට පස්සේ තමයි මීටර කරන්නේ ඊට පස්සේ තමයි මීටර කරන්නේ හරක වගේ හරක සෙන්ටිමීටර මේක මීටර දාන්න ලෑස්තුනා මේක පටන් ගන්න තැන තියෙන පුතේ දෙන්නම සෙන්ටිමීටර ඔලුවට දා ගන්නවා ඔලුවට දා ගන්නවා ඔලුවට දා ගන්නවා ඔය දාගත්තේ හැටි ඔලුවට එකෙක් ඔන්න එකෙක් දාගත්ත ඔලුවට ඔලුවට දාගන්න ගමන් පස්සේ මේකම ගත්ත කරේ මෙහෙම අරගෙන අන්න දාගත්ත ඔලුවට අන්න හරකෙක්
අන්න උළුට දාගත්ත හැටි ඈ මෙහෙම අර මෙහෙම උළුට දා එහෙම දාගත්ත මේ උළුට දා ගන්නවද හරි බලමු මෙහේ හරකෙක් උනාට කමන්නෑ පුතේ උඹයි කියන්න එපා නැත්ත වරන්න එපා හොඳේ බලාගන්න මෙහේ right දැන් බලමු මෙහේ ආගෙන දැන් පුතේ මෙතන තියෙන සෙන්ටිමීටර 1යි අන්න දැන් එනවා සෙන්ටිමීටර 200යි කියන්නේ පුතේ මීටර 2යි මීටර 2යි ඊට පස්සේ දැන් අපි ගන්නවා පුතේ AB මීටර 14යි කියන්නේ මොන දිගද සැබෑ දිග අන්නේ සැබෑ දිග පුතේ මෙන්න මේ පරිමාණයෙන් බෙදීමෙන් බෙදනවා පුතේ දෙකෙන් අපිට එනවා 14 දෙකෙන් බෙදුවම 7යි ඒ කියන්නේ පුතේ පරිමාණ දිග අඳින්න ඕනේ සෙන්ටිමීටර කීයක්ද 7ක් එහෙනම් ඔයා පරිමාණ රූපයක් අඳිනවා නම් ඔයා පොතේ අඳින්න ඕනේ සෙන්ටිමීටර කීයේ කෑල්ලක්ද 7ේ කෑල්ලක් ඉතින් ලියන්න එපා තාම හරි එහෙනම් පුතේ BC දැන් මට කියන්නේ BC බලන්න මොකද කරන්නේ BC එතන තියෙන්නේ 10යි ඒක බෙදනවා පුතේ දෙකෙන් 10 දෙකෙන් බෙදුවම 5යි සෙන්ටිමීටර ඊට පස්සේ පුතේ CD CD කියන්නේ පුතේ 8යි මීටර ඒක බෙදනවා දෙකෙන් 8 දෙකෙන් බෙදුවම 4යි සෙන්ටිමීටර ඊට පස්සේ පුතේ AD AD තියෙන පුතේ 12යි මීටර ඒක දෙකෙන් බෙදුවම 6යි සෙන්ටිමීටර ඔන්න ඔය ටික පුතේ ඉස්සල්ල ඔය ඉරි ගහලා තියෙන ටික ලියා ගන්න
පුතේ මෙන්න ගාන නිදසුන් අංකක බලන්න පුතේගේ රූප සරහන පොඩ්ඩක් බලන්න ඔයා මෙතන තියෙන පුතේ මීටර 200යි මේක 150යි 125යි මේකට පුතේ සැබෑ රූපේ කියලා කියන්න එපා හරි මේකට සැබෑ රූපේ කියන්නත් එපා ඇයි සැබෑ රූපේ කියන්න බැරි ඇත්තට මීටර 200ක් මෙතන නැහැ පරිමාණ රූපේ කියන්නත් බැ ඇයි පරිමාණ රූපේ කියලා කියන්න බැරි මේක සෙන්ටිමීටර නෙවෙයිනේ තියෙන්නේ සෙන්ටිමීටර නෑ නෙමේ මේ තියෙන්නේ මොකද්ද සැබෑ රූපයේ දල සටහන සැබෑ රූපයේ දල සටහන ඉස්කෝලේ ටීචර් හුව පුතේ ඉස්කෝලේ ටීචර් මේකට කියන්නේ සැබෑ රූපේ කියලාමයි පුතේ හරිනේ ඔයා බයන තු ටීචර් කියන ටීචෝක සැබෑ රූපේ නෙමෙයි ටීචර් ඕක සැබෑ රූපේ දල සටහන කියලා කියන බය නැතුව හරිනේ බයන තු පුතේ කියන්නේ හරි ඔයාටම තේරෙනවානේ ඇත්තම දැන් ඇත්තම සැබෑ රූපේද මේක මම කියන එකද හරි මං කියන එකනේ හරි මම කියන දා පුතේ හරි බය වෙන්න බහත පහකට හරි ඔයා පුතේ වීරබංසර කියන කතා පුතේ යම් තැනක් ගින් කියන කටාරින් සත පහකට බය වෙන්න එපා හරිනේ ආගෙන මේ දැන් මේකේ තියෙන පරිමාණය බලන්න පුතේ කීයද එකට එකට 2500යි අන්න එතන පුතේ ඔයා මේ පැත්තෙන් ලියා ගන්න එකට 2500යි කියන්නේ සෙන්ටිමීටර 1යි සෙන්ටිමීටර 2500යි එල ගිරිතක් ගන්න ලියා ගන්න එක ක්ලාස් ඉවර වෙන්නේ කීයද මේ ගාන හැදුවට පස්සේ හරි දැන් පුතේගේ තේරුම සෙන්ටිමීටර 1යි සෙන්ටිමීටර 2 මං කිව්වා පුතේ මේවා සෙන්ටිමීටර වලින් විතරයි එන්නේ මේක පුතේ මීටර කරගන්න බෙදනවා 100 බින්දු දෙකට බින්දෙක් කැපෙනවා ඔන්න පුතේ එලකිරි අන්න ගැම්මක් තමයි දැන් අපිට ආවා කීයද මීටර 25යි දැන් හරිනේ ජනල දසීත් හරිනේ දැන් මේක එලකිරිනේ සෙන්ටිමීටර එකයි කියන්නේ මීටර 25යි දැන් අපිට ඕනේ පුතේ පළවෙනි එකේ තියෙන මීටර 200 එහෙනම් මීටර 200 බලන්න පුතේ ඔයතන තියෙනවා මීටර 200ක දිගක් පරිමාණය රූපේ දැක්වෙන දිග එහෙනම් මේ 200 බෙදන්න ඕන පුතේ කීයද 25 200ට 25 ව පුතේ 8යි අන්න පරිමාණ රූපේ ඉන්නේ සෙන්ටිමීටර 8යි දාගන්න ඉස්සරහින් දා දෙවෙනි එක පුතේ මීටර 150ක් 150 පුතේ බෙදන්නේ 35ෙන් 150ට 25 පුතේ 6යි සෙන්ටිමීටර 6යි තුන්වෙනි එක පුතේ මීටර 125යි 125 බෙදනවා පුතේ 25ෙන් 125 25 බෙදුවම උත්තරේ කීයද 5යි සෙන්ටිමීටර 5යි सेंटीमीटर पहाई हरे पुत्र आप ही इतने उठेगा पुत्र इलाके का नाम पीड़ित देगा पुत्र आधा अधिकरण से वाहिना पुत्र समाहर लमाइंट है नेम पुत्र मारे वैले लबन साथी कराने पार्ट में ये मकावद्द सांदा हावसे कराने पार्ट नहीं होंगे ने कोला देगा ही दी ඒක ඉවර නම් පුතේ පැකින්ග් එකතර ඉවර වෙලා ලබන සතිය මාර කේස් එක පුතේ පේපර් ටිකත් ලබන සතිය පුතේ මං හිතන්නේ ආ කමන්නේ මං පේපර් එකක් කරන්න ලබන සතිය මොකක් හරි කරන්න හරි ඊළඟ පැය සින්දු හරි කියමු පුතේ වෙන කරන්න දෙයක් නැහැ හරනේ මාමණි බිලින්දා කොට කලිසමක් ඇඳලා කලිසම ලොකු හින්දා ලණුවකුත් බැඳලා හරනේ ඩ්‍රයි सर अभी उपकोमटी उदय कर हवस निवाड़ू सर मार प्लान पुते हरने पुते इन्नोनी मेत अटवासर ने इन्नोन आगे तीन प्लान वाले अट्ठे पुते इन्नोन पुते गोटाबे राजपक्ष महत्या की वियात्मा के इन्नोन लमे हरने प्लान बल
උදේ ඔක්කොම වැටි කළා අපි හවස නිකන් එමු හරනේ රයිට් අපි ඉදිරිට කරමු සෙවන සතියේද ලබන සතියේ ලබන සතියේ උදේත් පන්ති තියෙනවා හවසත් පන්ති තියෙනවා පුතේ කිසි වෙනසක් නැහැ සියල්ලටම ආයුබෝවන් බුදු සරණයි